මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පෙත්සම් 45ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත් වෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාව ප්‍රකාරයෙන් 2013 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා කාල පරිච්ඡේදය සඳහා ආණ්ඩුක ව්‍යවස්ථා සභාවේ පළමුවෙනි වාර්තාව මම ඉදිරිපත් කරනවා. වාර්තා ඉදිරිපත් කරනවා කාර්ක සභාවට අනිවා කිසිම වාර්තාවක් ගැන පරීක්ෂණයක් වෙන්නේ නැද්ද? සමහර වාර්තා අවුරුදු ගණන් අවුරුදු ගණන් කෝපයකේ සීටි බදු වංචාවක් 16 බිලියන් මේ වගේ වාර්තා ගණනාවක් තියෙනවා කිසිම පසුබිමක් නැහැ. අවුරුදු ගණන් ඒ කාර්ක සභාවල රත් වෙනවා. දැන් සීනි වංචාව සම්බන්ධයෙන් ගත්තොත් එතන හැකියාවක් තියෙනවා ආදායම් බදු කොමසාරිස්තුමාට ඇසස්මන්ට් එකක් අරින්න මේ ආයතනයට මෙච්චර බදු ගෙවලා නැහැ කියලා. ස්ථාවර නියෝග ගරු කතානායකතුමනි සංශෝධනය වෙන්න ඕනේ. විගණකාධිපතිවරයාගේ වාර්තාව කෝපයකටයි කෝපයකටයි ආවම නීතිපති දෙපාර්තමේන්තුවෙන් එතනට ඇවිල්ලා ඒ පවසන දේවල් සාක්ෂි හැටියට උසාවියේ ඉදිරිපත් කරන්න හැකියාව ලබා ගන්න. අපි කවුරුත් දන්නවා නීතිපතිවරයා එතනට ආවොත් ඒක සාක්ෂි හැටියට බාර ගන්න පුළුවන්. ඒ පෑනේ වෙනස කරන්න තියෙන ඔබතුමාට. අපි සභාගත කරනවා තව දෙයක් ආදායම් බදු කොමසාරිස්තුමාගේ සැප්තැම්බර් මාස වෙනකන් එකටයි පර්සනල් ඉන්කම් ටැක්ස් එකටයි කොයි විදියට බදු ලැබිලා තියෙනවද කියලා. ඔහු ඒ දත්ත ඉදිරිපත් කරා. අපි ඒ දත්ත සභාගත කරනවා. රීලෝඩ් එකක් දානවා වගේ දැන් පොලිස් ප්‍රතිදූරී. එවත සති 3ක කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සභාවට එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළා තිබුණා. හැබැයි ව්‍යවස්ථා සභාව විසින් ඔහුගේ කාලය දීර්ඝ කිරීම අනුමත කරලා නැහැ. දැන් ගරු කතානායකතුමනි අපේ රටේ පොලිස් ප්‍රතිවරයා කවුද? දැන් ඔබතුමා අමාත්‍යවරයා හැටියට නියෝග නිකුත් කරන්න කවර පොලිස් ප්‍රතිවරයාටද? රීලෝඩ් පොලිස් ප්‍රතිවරයාගේ කාලය ඉවරයි. දැනට පත් කර තිබුණු පොලිස් ප්‍රතිවරයා මේ මාසයේ අවසාන දක්වා පොලිස් ප්‍රතිදූරේ වැඩ බැලීම කටයුතු වෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දන්නවා. ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත විය යුතු බව හැබෑව. නමුත් පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. එතනින් එහාට ආයිමත් අනුමත කළත් පත් කිරීමට හෝ නොකිරීමට ජනාධිපතිවරයා නැවතත් බලය තියෙනවා. ඒ ජනාධිපතිවරයාගේ නිර්දේශයේ ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ ප්‍රතික්ෂේප කළද නිර්දේශයක් ජනාධිපතිවරයාට පත් කරන්න බෑ. ඔබතුමාම ඔබතුමාට සභාපති උදාරණ ව්‍යවස්ථා සභාවේ බලය ජනාධිපතිවරයාට පවරගෙන ඉඩ දෙන්න එපා. ඔබතුමා ඒ නිර්දේශ සිටි යුතුයි. මම ඔබතුමාට කියන්නේ නීතියේ තියෙන தත්ත්වය සම්මත මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙන නීතිය. ඒකට එහාට යන්න මටවත් මේ කාටවත් බලයක් නැහැ. ජනාධිපතිතුමාට පත්වීමක් කරන්න බෑ. එතුමාට කළ හැක්කේ ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශයක් කිරීම. නිර්දේශය අනුමත කළොත් පමණයි පත් කිරීම කරන්න පුළුවන්. පත්වීම කළ පසු අනුමැතියකට එන්නේ මේ අලුත් සංස්කෘතියක් හදාගෙන තියෙනවා. එහෙම කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් ලබා දීලා නැහැ ගරු කතානායකතුමනි. මේ පිළිබඳ ගරු නීතිපතිතුමාගේ මතය විමසන මේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අජිත් මන්නපෙරු මැතිතුමා රාජන ආරක්ෂක මැතිතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් වෙලාව පරක්කුයි නේද කතානායකතුමනි? උත්තර දීලා අවසන් කරමු. ආදි මන් සභාගත කරනවා කතානායකතුමනි. දයාවට වෙලා ඉවර කෙරුවා. ඔබතුමාට 10 මාරට නවත්තන්න බෑ. ඇමතිවරයා ඇවිල්ලා ඉන්නේ උත්තර දෙන්න ඕන. කාලේ නාස්ති කරේ මම නෙමෙයි. ඔබතුමා පටන් ගත්ත ප්‍රශ්න වාරය ඇමතිවරයාට ඒකට පිළිතුර සපයන්න අවස්ථාව ලබා දෙන්න. සභාගත කිරීම නෙමෙයි. මහජන ආරක්ෂක ඇමතිතුමා උත්තරේ දීලා ඉවර කරන්න. ඔබතුමාලා දෙන්න ඉඳගන්න. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න නැතුව. ඔබතුමා උත්තරේ දීලා ඉවර කරන්න. ප්‍රියංගෝ අයියේ යන්න. උත්තරේ දීලා ඉවර කරන්න. ආරක්ෂක ඇමතිතුමා කරුණාකරලා උත්තරේ දීලා ඉවර කරන්න. කරුණා කළා යන්නේදී ඔබතුමාලා මම නෙමේ කාලේ නැස්ත කරේ ඔබතුමාලා ඇමතිතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කරා. උත්තර මන්ත්‍රීතුමා ඉතාම අශෝභනයි ඔය කටයුත්ත. මානපරු මන්ත්‍රීතුමා ඉතා අශෝභනයි කටයුත්ත. තමුන්නාසල යන්න මෙතනින්. කරුණා කළා යන්න මෙතනින්. කරුණා කළා යන්න මෙතනින්. ඔබතුමා වගේ කෙනෙක් නොකල යුතු වැඩක් ඔය කළේ. ඉතාම කැතයි. ඔබතුමාලා නොකල යුතු දෙයක් ඔය කළේ. කරුණාකරලා ඔතනින් වත් ලෑන සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට මම නතර කරනවා. ස්ථාවර නියෝගයේ අංක 77 3 ප්‍රකාරව බරපතල විනය විරෝධී ක්‍රියාවක් ලෙස සෙංකෝලයේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇතුළත තබා තිබිය අවස්ථාවක ස්පර්ශ ක්‍රීම පාර්ලිමේන්තු මන්ත්‍රී අදිත් මාන්නපිරු මහතා විසින් අද දින සභාගර්භයේ තුලදී සිදු කරන ලද බැවින් එකී ස්ථාවර නියෝගය ප්‍රකාරය මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති 4කට අත්විට වන බව දන්වනු කැමැත්තෙමි. සභාවට කතා කරන්න අපිට හම්බෙන්නේ මේ ප්‍රශ්න අහන වෙලාවේ. අඩුතරමේ දැන් පහුගිය දවස් ටිකේම හරියට ඔබතුමා 10 මාට නැවැත්තුවා. යම් නීතියක් ඔහේ වුණත් තියෙන්න ඕනේ. යම් හැකියාවක් දෙන මේ ප්‍රශ්න ටිකට අඩුම තරම් විනාඩි 45ක්වත් ගත කරන්න නැත්තම් මොකද අද උදේ පටන් ගත්ත වෙලාවේ බැලුවොත් විපක්ෂී නායකතුමාට අගමැතිතුමාට ඒ අයට ඒ හැකියාව තියෙනවා. අය දැන් ඊටම අපි දෙන්න ඕනේ මයික් එක. හැබැයි ඒකෙන් වෙන්නේ අපි වගේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන ඊට ප්‍රස්තාව නැති වෙන එක. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.